සුබ දවසක් කියලා පිළිගන්නවා රණහඬ YouTube නාලිකාව නරඹන සියලුම දෙනාව. ප්‍රහාරාත්මක කුඩා බෝට්ටු බලගණය ලෙස ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයේ භෞමික අඛණ්ඩතාවය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ දැක්ම මූලික කරගෙන ආරම්භ කරන ලද මේ වේගවත් ක්‍රියාකාරී බෝට්ටු බලගණය LDD මුහුදුකොටි ප්‍රහාරවලට ශක්තිමත්ව මුහුණ දීම සඳහා රුසියාවේ නිෂ්පාදිත කුඩා වේග ප්‍රහාරක යාත්‍රා යොදා ගනිමින් 1984 වසරේ තමයි මේක ආරම්භ වුනේ. ඉතින් අපි අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වේගවත් ක්‍රියාකාරී බලගණය ගැන. එහෙමනම් අපි යමු අද වීඩියෝ එකට. වේගවත් ක්‍රියාකාරී බෝට්ටු බලගණය යනු මුහුදුබඩ මෙහෙයුම් සහ ගංගා ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා කුඩා බෝට්ටු මෙහෙයුම් පිළිබඳ විශේෂඥ දැනුම සපයන බලගණයක්. මෙම බලගණය වෙරළ මුර යාත්‍රා සහ ඇරෝ වේග බෝට්ටුවකින් සමන්විත වෙනවා. 1984 දී LTT මුහුදුකොටි අංශයේ පිහිටවන විට කුඩා බෝට්ටු යොදා ගනිමින් ගරිල්ලා සටන්කරුවන් සහ ඔවුන්ගේ උපකරණ දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ උතුරු කෙළවර දක්වා මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළා. ක්‍රමක්‍රමයෙන් LTT පෝක් සමුද්‍ර සන්ධිය හරහා විශාල ආයුධ දෝගයක් ප්‍රවාහනය කළ හැකි බලවත් එන්ජින් සහිත වේග යාත්‍රා භාවිතා කිරීමට පටන්ගෙන ඇති අතර ඒ සඳහා විකල්ප විසඳුමක් සෙවීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට සිදු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව ඉස්රායලෙන් සාදන ලද වේග ප්‍රහාරක යාත්‍රා FACS මිලදීගෙන 1980 ගණන්වල අගභාගයේදී ඒවා ක්‍රියාකාරීව භාවිතා කළා. එතන් පටන් මුහුදුකොටි මෙම වේග ප්‍රහාරක යාත්‍රාවලින් එළවන අභියෝගවලට මුහුණ දෙන්න සිදු වුණා. පස්සේ LTTE මේ අභියෝගයට මුහුණ දීමට අධිබලති මරාගෙන මැරෙන බෝට්ටු නිපදවූ අතර වේගවත් ප්‍රහාරක යාත්‍රා යටපත් කිරීමට රංචු උපක්‍රම භාවිත කළ අතර එමගින් ශ්‍රී ලංකා නාවික හමුදාවට එරෙහිව සැලකිය යුතු සාර්ථක ප්‍රහාර දියත් කිරීමට එම සංවිධානයට හැකි වුණා. එසේ එල්ල කර ප්‍රථම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලුණේ 1993 අගෝස්තු 29 වෙනිදා. LTTE ක්‍රමක්‍රමයෙන් සිය උපක්‍රම වැඩි දියුණු කරමින් මරාගෙන මැරෙන සහ ප්‍රහාරක යාත්‍රා ගණනාවක් ඇතුළත් වන පොකුරු ප්‍රහාර සංකල්පය සමගින් දිවරයන් හෝ දිවරයන් ලෙස වෙස්වලාගෙන ශ්‍රී ලංකා නාවික නෞකා ඒකකවලට විවිධ දුෂ්කරතා ඇති කළා. මෙම යුගයේදී ශ්‍රී ලංකා නාවික නෞකා බලෑනියට LTTE මුහුදුකොටි අංශයෙන් එල්ල වූ එවැනි තර්ජනයකට මුහුණ දීමට දුෂ්කර වූ අතර එමගින් පාඩු හා හානි රසක් සිදු වුණා. LTTE කුඩා බෝට්ටු නොගැඹුරු ජලයේ පහසුවෙන් ධාවනය කළ හැකි අතර ඉතා උපමාරු කළ හැකි සහ වේගයෙන් ගමන් කළ හැකි බැවින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශාල යාත්‍රාවලට විස්මිත ප්‍රහාර එල්ල කළා. මේ තත්ත්වයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුහුදු ඒකකවලට විශාල අභියෝගයක් හා තර්ජනයක් වූ අතර කොළඹ ත්‍රිකුණාමලයේ කංකසන්තුරේ ගාල්ලවැනි ආර්ථික මධ්‍යස්ථාන ලෙස සැලකෙන ප්‍රධාන වරායන්ද LTTE ප්‍රධාන ඉලක්ක වුණා. 1980 රුසියාවේ නිෂ්පාදිත වේග ප්‍රහාරක යාත්‍රා යොදාගත්තත් එවැනි තර්ජනාත්මක තත්ත්වයකට මුහුණ දෙන්න අසීරු වුණා. ඒ සඳහා වඩාත් යෝග්‍ය විසඳුම වුණේ සතුරා වැළැක්විය හැකි ඉහළ වෙඩි බලයක් ප්‍රක්ෂේපණය කළ හැකි කුඩා යාත්‍රා සමූහයක් පිහිටුවීම බව පුළුල් පර්යේෂණ අධ්‍යයනයකින් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාවට ඒත්තු ගියා. 2007 වර්ෂයේදී එවකට නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගඩ මහතාගේ මෙහෙයවීම මත වේගවත් ක්‍රියාදාම යාත්‍රා බලගණයේ පිහිටුවීමට මේ මගින් හැකි වුණා. බලගණයේ ප්‍රථම අධ්‍යක්ෂවරයා වූ කොමදෝරු රොහාන් අමරසිංහගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය බත්තලංගුඩුවේදී මූලික පුහුණු අතරතුර වේගවත් ක්‍රියාකාරී බෝට්ටු බලගණයක් නිලධාරින් ත්‍රිකුණාමලයේ විශේෂ යාත්‍රා බලගන් ප්‍රධාන කඳවුරේදී NAD සහ FAF 4 වෙත අනුයුක්ත කර ඇති අතර එහිදී ඔවුන් ආයුධ පුහුණුව ඒකාබද්ධ මෙහෙයුම් විශේෂයෙන් FACS සහ IPCS ශාරීරික පුහුණුව සටන් වෛද්‍ය විද්‍යාව වැනි අදාළ මොඩියුලවල නිශ්චිත පුහුණුව ලබාගෙන තියෙනවා. LTTE මුහුදුකොටි ප්‍රහාර දරුණු වීමත් සමගම මෙම වේග ප්‍රහාරක යාත්‍රා කෙටි කාලයක් තුළ GPS, IR ස්ට්‍රෝබ්, රාත්‍රී දර්ශන ඇස් කණ්ණාඩි, VHF හෙඩ්සෙට් වැනි නවීන ආයුධ සහ උපාංග වලින් සමන්විත වුණා. මේ අතර ඔවුන්ට විශේෂ පිළිගැනීමක් ලබා දෙමින් විශේෂ නිලැඳුම් පැකේජයක් ද හඳුන්වා දුන්නා. 2009 සාමය උදා වීමත් සමග විශේෂ යාත්‍රා බලගණයේ මුහුදේදී ඔවුන්ගේ භයානක ප්‍රධාන භූමිකාව පහසු වූ අතර පවතින ගම් වතුර සහන ප්‍රතිචාර ක්‍රමයේ සොයා ගැනීමත් සමග මෑත අතීතයේ වූ විනාශකාරී ගම් වතුරෙන් පසුව විශේෂිත ගලවා ගැනීමේ බලඇණියක අවශ්‍යතාවය දැනෙන්නට වුණා. එබැවින් හදිසි ප්‍රතිචාර ගලවා ගැනීමේ සහ සහන බලගණය කෙටි ආකාරයෙන් කියනනම් 4RS ලෙස හඳුනාගෙන තියෙනවා. විශේෂයෙන් මේක ස්ථාපිත කරලා තියෙන්නේ ගම් වතුර සහනාධාර සඳහා කලිනම් ප්‍රතිචාර දැක්වීමට සහ දවසේ වේලාව තිබියදී දුෂ්කර හා වේගවත් ජලය පවා ගම් වතුරින් විපතටපත් වූවන් බේරා ගන්න. සුනාමි, සුලි කුණාටු ආදී නැතිවන අනෙකුත් ආපදා අවස්ථාවලදී මුදා ගැනීමේ සහ සහන සේවා සඳහාද මෙම බලගණයේ යෙදවීමට නියමිතයි. බලගණයේ ආරම්භයේදී මූලික ශක්තිය උනේ
ගංවතුර හේතුවෙන් ඇතිවන විවිධ සහ ආන්තික තත්ත්වයන් යටතේ එදී හැකි විවිධ යෙදුම් සහිත යාත්‍රා රාශියකින් සමන්විත ගලවා ගැනීමේ සහන කටයුතුයි. වර්තමානයේ FRSC නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ කුසලතා යනුව වර්ධනය කර ඇති අතර එමගින් ඔවුන් බොහෝ ආකාරයේ ආපදා අවස්ථාවලදීද ගලවා ගැනීමේ සහ සහන කටයුතු සඳහා ඵලදායි ලෙස යොදවන්න පුළුවන්. ආරක්ෂක අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සමග සම්බන්ධ වෙමින් ආපදා සහන මෙහෙයුම්වල නිරත සහෝදර සේවා නිලධාරීන් සහ සිවිල් නිලධාරීන් පුහුණු කිරීමද මෙම බලගණය සිදු කරනු ලබනවා. ඉතින් යාළුවනේ අපි අද කතා කළේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ ක්‍රියාකාරී යාත්‍රා බලගණය පිළිබඳවයි. ඉතින් වගේ දැනුමින් පිරි වීඩියෝ බලන්න ඔයාලත් කැමති නම් අදම අපේ YouTube නාලිකාව subscribe කර bell button එකත් on කරලා තියාගන්න. තවත් මේ වගේ සුවිශේෂී වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න අදට අපි ඔයාලගෙන් සමු ගන්නවා. ඔබට සුබම සුබ දවසක්.